මොනදී අත්සන් කළත් තිබුණු ආණ්ඩුවත් ඒව ක්‍රියාත්මක කළේ නැහැ. ඇත්තටම හිටපු ජනාධිපතිවරයා පවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අත්සන් කළ ව්‍යාපෘති සියල්ල ප්‍රතික්ෂේප කළා. එම ව්‍යාපෘති සම්බන්ධයෙන් අපි වග කියන්නේ නැහැ. මත්තල ව්‍යාපෘතියත් අවසන්. අපේ ආණ්ඩුවේ ඍජු ප්‍රතිපත්තිය තමයි කිසිදු ජාතික සම්පතක් විදේශ පාලනයට නතු නොකිරීම. අයියෝ! රටේ සම්පත් ටික අද විකුණනවා. අපි වරායක් හැදුවා. අපි ගුවන් තොටු පොලක් හැදුවා. ඒවා අපි විකුණලා දාන්න. Voy a la playa y a subir la marea. අපි මොන රටක් එක්ක ගනුදෙනු කරත් අපි රටවලින් ණය ගන්නට පුළුවන් කිවිසුම් මස්සන්න කරන්නට පුළුවන් කුමන දෙයක් කරා එය හුදේ වෙළඳ කිවිසුමක් පමණක් මිස අපේ රටේ ස්වෛරීභාවය පාවා දෙන හෝ ස්වෛරීභාවය පාවා දෙන හෝ සම්පතක් පාවා දෙන කිවිසුමක් වෙන්නට පුළුවන් කමක් නැහැ අපි විවෘත වෙන්න ඕන නමුත් එහෙම විවෘත නැ කියලා අපිට අවශ්‍යතාවයක් නැ කිසිම රටකට අපේ ස්වෛරීභාවය පාවා දෙන්න අපිට අවශ්‍යතාවයක් නැ කිසිම රටකට අපේ ස්වෛරීභාවය පාවා දෙන්න අපි ක්‍රියාවෙන් මෙන්න මේක ඔප්පු කරන්නට ඕන දුරටත් සඳහන් කර ඇත්තේ දේශීය සම්පත් අලෙවිකිරීම තමන්ගේ ප්‍රතිපත්තිය නොවන බවයි. මේ සම්පත් අලෙවිකිරීම තමන්ගේ ප්‍රතිපත්තිය නොවන බවයි. මගේ රෙද්ද. ජාතික සම්පත් වික්‍රමට විරුද්ධව තමයි මේ අය පාට බැස්සේ. එක්සත් ජාතික පක්ෂ වෙන්න පුළුවන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙන්න පුළුවන්, ජනතා මුක්ති පෙරමුණේ වෙන්න පුළුවන්. මේ සියලු දෙනාම මේ රටේ සම්පත් වික්‍රමට එරෙහිව තමයි අපි එළියට ආවේ. අපේ සටන අපි අතාරින්නේ නැහැ. අපේ සටන අපි අතාරින්නේ නැහැ. ඉතින් මේ අයට අප ලැබෙනකන් සහ මේ අය නිදොස් කොණ නිදහස් වෙනකන් අපි නීතිමය වශයෙන් මේට අවශ්‍ය සියලුම සහයෝගය අපි ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ජාතික සම්පත් වික්‍රමන සටන අපි මේ ආණ්ඩුව පෙරලලා මේ ජාතික සම්පත් වික්‍රමක නවත්තනකන් අපි මේ සටන අපි අරගෙන යනවා. මගේ රට දෙවනුවක් දෙවනුවක් වටින්නේ මගේ රට මේ තියෙන්නේ ආ දුන්නේ දොඹෙන් නෙමෙයි දොඹ තෙලෙන් දැන් සපදා